හරි අපි අද මේ කතා කරන්න යන්නේ 2021 2022 ඔ ලෙවල් මැත් සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න අංක 12 සාධනීය ගණන තමයි ඉල්ල තියෙන්නේ මීට කලින් සාධනීය ගණන අපි සාකච්ඡා කරා අපි බලමු මේ ගානේ මොකද්ද කියන්නේ කියලා හරි අපිට කියනවා රූපය දක්වන වෘත්තයේ මත ABCD ලක්ෂ්‍ය පිහිටා ඇත AB සමානයි BC සහ DC සමාන්තරයි AB වන පරිදි තමයි ඒවා පිහිටලා තියෙන්නේ ඒහිදී වෘත්තයෙන් ස්පර්ශකය AL වෙනවලු මේක ස්පර්ශකයක්. හරි ඊළඟට තව කොටස් දෙකක් දිලා තිනව හදන්න. ඊට අමතර B කොටසක් තියෙනවා. අපි බලමු මේ කොටසින් කොටස කොහොමද හදන්නේ කියලා. පළවෙනි කොටස කියනවා රූපය ඔබේ උත්තර පත්‍රයේ පිටපත් කරගෙන ඉහත තොරතුරු එහි ඇතුළත් කරන්න. DB සහ AC යා කරන්න. මේ DB සහ AC යා කරන්න කියලා කියනවා. හරි මම ඔන්න පිටපත් කරගත්ත ඉස්සෙල්ලම අපිට මුලින්ම කියනවා මේකේ AB සමානයි BC කියලා. මෙයාට මෙයා සමානයි කියලා. හරි. ඔන්න මම ඒක මාක් කරගත්තා. ඊළඟට කියනවා DC සමාන්තරයි AB කියලා. DC සමාන්තරයි AB කියලා. හරි ඔන්න මම ඒකත් ලකුණු කරගත්තා. ඒහිදී වෘත්තයේ ස්පර්ශකය AL වෙනවා. දැන් ඉතින් මේක අපිට මාක් කරන්න දෙයක් නැහැ. ඒක අපිට මාක් කරන්න විදිහක් නැහැ. ඊළඟට අපිට කියනවා DB සහ AC යා කරන්න කියලා. ඔන්න මම DB යා කරා. ඔන්න මම AC යා කරා. හරි. කොහොම තමයි පළවෙනි කොටස හදන්නේ. අපි ඊළඟට බලමු මේක දෙවෙනි කොටස කොහොමද හදන්නේ කියලා. දෙවෙනි කොටස කියන ඔන්න LAB අංශක 35යි නං LAB මෙන්න මේ කෝණේ අංශක 35යි නං BACහි විශාලත්වයේ සොයා BACහි විශාලත්වයේ සොයා කියන්නේ මෙන්න මේ පොඩි කෝණේ විශාලත්වයේ සොයා DB සමාන්තරයි AL1 බව පෙන්වන්නලු DB කො මෙන්න මේ රේඛාවයි AL රේඛාවයි සමාන්තර වන බව පෙන්වන්නලු හරි රේඛා දෙකක් සමාන්තරයි කියලා පෙන්වන්නේ කොහොමද ඒ රේඛා දෙක තීරයක් රේඛාවෙන් කැපිලා ගිහිල්ලා නං ඒකාන්තර වශයෙන් තියෙන කෝණ හරි අනුරූප වශයෙන් තියෙන කෝණ හරි කියන්නේ ෆැඩදි කෝණ හරි සමාන වෙනවා කියලා පෙන්වුවනම් හරි අපිට හැම වෙලේම ගොඩාක් ගණන් වල අපි සාමාන්‍යයෙන් ඔය කෝණ දෙකක් හොයලා සමානයි කියලා පෙන්වන එක තමයි කරන්නේ හරි මේකෙත් අපිට පේන තියෙනවා මේ කියන රේඛාව තීරක් රේඛාවකින් කැපිලා ගිහිල්ලා තියෙනවා මෙන්න මේකත් තීරක් රේඛාවක් විදිහට ගන්න පුළුවන් එතකොට අන්නේ තීරක් රේඛාවෙන් කැපුණාම ඇදෙන ඒකාන්තර කෝණ සමානද කියලා හොයාගත්තනම් වැඩේ හරි අපිට ඊට කලින් කියන මේ BAC කෝණය හොයන්න කියලා. හරි අපි දැන් මේක ලියන්න කලින් බලමු කොහොමද වෙන්නේ කියලා. මෙන්න මේ LAB කෝණය අංශක 35යි. මෙයා අංශක 35යි. BAC හොයන්න BAC කියලා කියන්නේ මෙන්න මෙයා. බලන්න මේක අංශක 35යි නම් අපිට ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණය මෙන්න මේ කෝණය හොයාගන්න පුළුවන්. මේක ස්පර්ශකයක්. ස්පර්ශක ලක්ෂයේ ඉඳන් අපි වෘතයේ පරිධියට ඇඳලා තියෙන රේඛාවක්. මෙන්න මේ රේඛාවෙන් පරිධි ආපාතනය කරන මෙන්න මේ කෝණය ඒකාන්තර කෝණයට සමානයි. එකෙන මෙන්න මේ හැදෙන ඒකාන්තර කෝණය ස්පර්ශකයටයි මෙන්න මේ රේඛාවටයි අන්තරව හැදෙන මෙන්න මේ කෝණයට සමානයි මෙන්න මේ කෝණය. පරිධි ආපාතනය කරන කෝණය. අපි ඔකට කියනවා ඒකාන්තර වෘත්තකණ්ඩයේ ප්‍රමේය කියලා. හරි. දැන් මෙතන 35 නන්නේ මෙතන 35යි. ඊළඟට අපි කියවනේ මේ AB සමානයි BC කියලා. එතකොට මෙයා සමද්විපාද ත්‍රිකෝණයක්. සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද දෙකට සම්මුඛ කෝණ සමානයි. එහෙනම් මෙයා අංශක 35යි නම් මෙයාත් අංශක 35යි. හරි. ඔන්න අපි BAC කෝණය හොයාගත්තා. මේ කෝණය අපි හොයාගත්තා. හරි දැන් බලමු මෙන්න මේ රේඛාවට මේ රේඛාව සමාන සමාන්තරය කියලා කියන්නේ කොහොමද කියලා. බලන්න මෙන්න මෙහෙම ඉසෙඩ් හැද්දි කෝණයක් මේක හැදෙනවා ඒකාන්තර කෝණයක්. එහෙනම් මේ අංශක 35 මෙතනක් තිබ්බොත් ඒ ඒකාන්තර කෝණ දෙක එකිනෙකට සමානයි. එතකොට ඒකාන්තර කෝණ දෙක එකිනෙකට සමාන වෙනවා කියලා කියන්නේ මෙන්න මේ රේඛාවයි සමාන්තර වෙනවා. හරි එහෙනම් අපි බලමු මෙන්න මේ කෝණය ආගේ කොහොමද හොයාගන්නේ කියලා. හරි බලන්න මෙන්න මේ BC කියන රේඛාවෙන් පරිධි ආපාදනය කරන කෝණ දෙකක් තියෙනවා. මෙන්න මේ CDB කෝණය සහ CAB කෝණය. හරි එකම වෘත්තකණ්ඩයෙන් පරිධි ආපාතනය කරන කෝණය කියන්නේ මෙන්න මේ පොඩි කුඩා වෘත්තකණ්ඩෙන් පරිධි ආපාතනය කරන කෝණ හැම කෝණයක්ම එකිනෙකට සමානයි. එහෙනම් මේ අංශක 35 තමයි මෙන්න මෙතනත් තියෙන්නේ. මම ඒක ලකුණු කරගන්නවා. හරි ඊළඟට බලන්න මෙන්න මේ රේඛාවයි සමාන්තරයි කියලා අපිට දීලා තිබ්බා. ওই රේඛාව තීරයක් රේඛාව දෙකකින් කපිලා ගිහිල්ලා තියෙනවා. අපිට යාකරන්න කිව්ව රේඛා දෙක. ඔන්න ඔය තීරයක් රේඛා දෙකෙන් බලන්නේ සෙට් හැදිරි කෝණ දෙකක් නිර්මාණය වෙනවා මේ එකක් මෙන්න මේ එක ඉසෙට් හැදිති කෝණයක් මේ අනිත් ඉසෙට් හැදිති කෝණය එතකොට මේ රේඛා දෙක සමාන්තර හින්දා ඔය කෝණ එකිනෙකට සමාන වෙනවා බලන්න මෙන්න මේ ඉසෙට් හැදිති කෝණයෙන් මෙන්න මේ අංශක 35 මෙන්න මෙතෙන්ටත් එනවා මේ කෝණේ තමයි ඒකාන්තර වශයෙන් තියෙන්නේ එතකොට මේ අංශක 35 නම් මෙයත් අංශක 35යි ඔන්න අපිට හොයාගන්න ඕන වෙන කෝණේ හොයාගත්තා දැන් මෙයා අංශක 35යි. මෙයත් අංශක 35යි. දැන් මොකද වෙලා තියෙන්නේ මේ කෝණ දෙක පිහිටලා තියෙන්නේ මේ රේඛා දෙකට සමරූපීව ඒකාන්තර විදිහට.
ඒකාන්තර විදිහට පිහිටලා තියෙනවා මේ කෝණ දෙක එකිනෙකට සමාන වෙලා තියෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ රේඛාවයි සමාන්තරයි කියලා. ඔහොම තමයි ඔය ගාන හදන්නේ. අපි බලමු දැන් ඔක ලියන්නේ කොහොමද කියලා. මම දැන් තනසික 35 කියලා මාක් කරගෙනම බලමු ලියන්නේ කොහොමද කියලා. හරි. මම මුලින්ම ලියනවා LAB සමානයි ACB. දැන් ඔය Q එකම තමයි මම පිළිවෙලට මේ කරන් යන්නේ. LAB කෝණය ACB කෝණයට සමානයි. ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණ. හේතුව අනිවාර්යයෙන් ලියන්න බෑ. හරි. ඊට පස්සේ A දැන් අපිට BAC හොයන්න කියලා කියනවා. මම ලියනවා ACB මෙන්න මෙතන කෝණය තමයි මෙතන හැමදෙස්සම ලියන්නේ. මගේ අන්තිමට හේතුව ගන්නම් එහෙම ලිව්වේයි කියලා. ACB කෝණය සමානයි CAB කෝණය. මොකද්ද හේතුව? සමද්විපා ත්‍රිකෝණ. ඒ කෝණයේ ප්‍රමාණය අංශක 35. එතකොට මේකත් අපේ එක උත්තරයක්. මම ඒක රතු පාටින් දාලා තියෙන්නේ. අපිට හොයන්න කියලා කියන හින්දා. හරි දැන් සමාන්තර කතාව යනකොට මේකත් එක්ක මේකේට පල්ලෙහැම කරගෙන යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. CAB කෝණය CDB කෝණයට සමානයි. CAB කෝණය මෙන්න මේ කෝණයට සමානයි. එකම වෘත්තඛණ්ඩයේ ආපාදිත කෝණ. ඊළඟට CDB කෝණය DBA කෝණයට සමානයි. මෙන්න මේ CDB කෝණය DBA කෝණයට සමානයි. ඒකාන්තර කෝණ. දැන් බලන්න මම මෙහෙම ලිව්වේයි කියලා. අපිට ප්‍රත්‍යක්ෂයක් තියෙනවා A සමානයි B, B සමානයි C නම් අපිට A සමානයි C කියලා ලියන්න පුළුවන්. දැන් මේ හැම කෝණයක්ම ඔහොම ඔහොම ගිහිල්ලා ගිහිල්ලා එකිනෙකට මේ මැද තියෙනව කැපිලා ගිහිල්ලා LAB කෝණය DBA කෝණයට සමානයි කියලා එනවා. මම දෙකක් විතර එහෙම යනකම් කියන්නම්. LAB ACB ට සමානයි, ACB CAB ට සමානයි. එහෙනම් ප්‍රත්‍යක්ෂව අපිට කියන්න පුළුවන් LAB CAB ට සමානයි කියලා. ආයි CAB CDB ට සමානයි. LAB CAB ට සමානයි මේ කෑල්ලෙන්. ආයි CAB CDB ට සමානයි. එහෙනම් අපිට කියන්න පුළුවන් LAB CDB ටත් සමානයි කියලා. තව ස්ටෙප් එකක් ගියාම අපිට කියන්න පුළුවන් LAB කෝණය DBA කෝණයට සමානයි කියලා. එතකොට ඒ දෙකත් පිළිထන්නේ ඒකාන්තර වශයෙන් ඉඳ අපිට අවසාන වශයෙන් උත්තරේ ලියන්න පුළුවන් මේ දෙක සමාන්තරයි කියලා. අපි බලමු ඒක දැන් කොහොමද ලියන්නේ කියලා. හරි. මල් ලිව්ව එකින්ද LAB සමානයි DBA කියලා ප්‍රත්‍යක්ෂ ඇසුරෙන්. මේක ලිව්වනම් ඔක්කොටම ඇති මේකින් එක ලියාගෙන ලියාගෙන යන්න ඕනේ නැහැ. හරි ඒකින්ද මම කියනවා මේ කෝණ ඒකාන්තර වශයෙන් පිළිထා ඇති බැවින් LA සහ DB සමාන්තර වේ කියලා. ඔච්චරමයි යෝගේ කරන්න තියෙන්නේ. හරියට කෝණ ටිකේ අගයන් ටික අඳුරගත්තා නම් මේ ගාන හරිම ලේසි. හරි අපි බලමු එහෙනම් B කොටස හදන්නේ කොහොමද කියලා. ඒක වෙනම කෑල්ලත් වෙනම ගානක් තියෙන. අපිට කියනවා PQR සහ S ලක්ෂ වෘතයක් මත පිහිටයි. PR සහ QS වෘතයේ විස්කම්භ වේ නම් PQRS කුමන වර්ගයේ චතුරස්‍රයක්ද ඔබේ පිළිතුරට හේතු දක්වන්න. මම වෘතය ඇඳගෙන තියෙනවා. ලක්ෂ ටික මාක් කරගෙන තියෙනවා. ඔයගොල්ලෝ මේක ඇඳගත්තා ඇඳගෙන කරන්න ඕනේ මේක අනිවාර්යෙන්. මේවා විස්කම්භ කියලා තියෙනවා. මෙයා විස්කම්බන මෙතන මැද්දේ මේ කැපිනර එක මේ කේන්ද්‍රය වෙනවා. හරි මම ඉස්සෙල්ලා මේ වෘත්ත මේක වෘත්ත චතුරස්‍රයක් තමයි වෙන්නේ. මම හේතුව කියන්නම්. මේ චතුරස්‍රය මම ඇඳගෙන ඉන්නවා ඉස්සෙල්ලා. PQRS චතුරස්‍රය ඇඳගෙන ඉන්නවා. දැන් අපිට මේක විස්කම්බ දෙකක් කිව්ව හින්දා මේක අනිවාර්යෙන් කේන්ද්‍රය වෙන්නේ. වෘත්ත චතුරස්‍රයක අපි ප්‍රමේයන් කිහිපයක් දන්නවා. සම්මුඛ කෝණ පරිපූරකයි. ඒ කියන්නේ අංශක 180 ට සමානයි. සම්මුඛ කෝණ දෙක අග එකතු කරාම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ඕවා තමයි වෘත්ත චතුරස්‍රයක ප්‍රධාන ප්‍රමේයන් දෙක. මේ පළවෙනි ප්‍රමේයය කියන්නේ අර පරිපූරක කතාව අනිත් පැත්තට ගන්න පුළුවන්. වෘත්ත චතුරස්‍රයක් නම් සම්මුඛ කෝණ එකතු කරාම අංශක 180 ට සමානයි. චතුරස්‍රයක සම්මුඛ කෝණ එකතු කරාම අංශක 180 ට සමානයි නම් ඒ වෘත්ත චතුරස්‍රයක් කියලාත් අපි කියනවා. ඔක තමයි අනිත් පැත්තට ගත්තාම. දැන් මේක මොන වෘත්ත චතුරස්‍රයක් වෙන්නේ කොහොමද? බලන්න මෙයා අර්ධ වෘත්තයක්. මෙයත් අර්ධ වෘත්තයක්. අර්ධ වෘත්තේ පරිධි මත ආපාතනය කරන කෝණ මොකද වෙන්නේ? ලම්බක වෙනවා. මේ ඔක්කොම සමානයි. මම අරයන් ටික මාක් කරගන්නවා ඉස්සෙල්ලා. මේවා ලම්බක වෙනවා. එතකොට මෙයත් අංශක 90. එතකොට මේ පැත්තත් ඔය වගේම එකන්නේ. මෙයත් අංශක 90යි. අනිත් පැත්තට මෙයත් අංශක 90යි. මෙයත් අංශක 90යි. අපිට ඒ දෙන්න අදාළ වෙන්නේ නැහැ. අපි දැන් මේ චතුරස්‍රයේ සම්මුඛ කෝණ දෙක සම්මුඛ කෝණ දෙක අගයන් දෙක අංශක 90යි කියලා හොයාගෙන තියෙනවා. එහෙනම් මේ දෙන්න එකතු කරාම අපිට එනවා අංශක 180යි කියලා. එහෙනම් චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙක එකතු අංශක 180ක් වෙනවනම් අපිට කියන්න පුළුවන් මේ චතුරස්‍රයේ වෘත්ත චතුරස්‍රයක් වෙනවා කියලා. හරි. ඔක ලියන්නේ මෙහෙමයි. මම මුලින්ම ලියනවා මේ කෝණ දෙකේ අගය අංශක 90ක් වෙනවා කියලා. මොකද හේතුව? අර්ධ වෘතය මත ආපාතිත කෝණ. ඊළඟට මම ලියනවා ඒක හින්දා මේ කෝණ දෙකේ එකතුව අංශක 180ක් වෙනවා කියලා. ඕකෙ හින්දා මට කියන්න පුළුවන් එම නිසා PQRS වෘත්ත චතුරස්‍රයක් වේ හේතුව වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක නිසා.
හරි ඔච්චර මේ කරන්න තියෙන්නේ මේක මේක ඇත්තම ලේසි ගානක් අර කලින් එකේ තමයි හදන්න දේවල් ටිකක් තිබ්බේ මේක නිකන් මේ ප්‍රමේයක් මේ දන්නවද කියලා චෙක් කරන වගේ දීපු ගානක් හරි ඔහොම තමයි එතකොට මේ 2021 22 ඕල් මැත්ස් පේපර් එකේ අන්තිම ගාන හදන්නේ දෙවෙනි පාත්‍රේ ප්‍රශ්න මොකක්ද දිනුනම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අපි මේ වගේ වීඩියෝකින් ඉස්සරහටත් හම්බෙමු ඔයගලන්ට සුබ දවසක්.